ව්‍යවස්ථා විරෝධීව මහජන ආරක්ෂක පනත අවභාවිතා කරගෙන මේ වැඩ කටයුතු කරලා තියෙනවා. අපිට නිදහසක් තියෙනවා, නිදහස් චතුරස්‍රයට යන්න. අපිට යන්න ඕනේ ජාතියේ පියාගේ පිළිරුවලකට යන්න. අපිට අයිතිය තියෙනවා. මම ඔබතුමන්ලාට කියන්න කැමති, ඔබතුමන්ලා ඉන්නේ මහජනතාව ආරක්ෂා කරන්න, මහජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න. ඔබතුමන්ලා ඉන්නේ ජනතා පීඩක රජයක් රකින්න නෙවෙයිනේ. ඒකින්ද කරුණා කරලා අපිට නිදහස්. අපි ඒක බොහොම සාමකාමී. ඒ මූලික ඓතිහාසිකම් කඩ කරන්න එපා. අවසානයේ තමුන්නාසයට තමයි උසාවි ගාන යන්න වෙන්නේ. ඕඩගෝ හෝ ඓතිහාසිකම් උල්ලංඝනය කරන්න එපා. ඕඩගෝ හෝ උල්ලංඝනය කරන්න එපා. ඕඩගෝ හෝ මහජන ආරක්ෂක ඓතිහාසිකම් අවමානිත කරන්න එපා. නන්දසේන මේ රටේ ජනතාව වෙනුවෙන්, ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඔබතුමන්ලා ඉන්නත් ඕනේ ජනතාවගේ පැත්තේ. අද මිනිස්සු ජීවත් වෙන්න බෑ. අද මිනිස්සු ගෑස් පොලිම, අද මිනිස්සු පෙට්‍රල් පොලිම, කිරිපිටි නෑ. අම්මලට දරුවන්ට කිරිපිටි නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකියාවක් නෑ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මේක සාමකාමී ගමනක්. අපි යන්නේ නිදහස් චතුරස්‍රයට. ඒ පිස්සේ කාරා. දේශයේ සිය සමරන. ඒ නිසා ජනතාවට ජීවත් වෙන්න බෑ. ආරක්ෂා කරන්න එපා. අද ජනතාව බඩගින්නේ. අද ජනතාව අන්ධකාරේ. කරුණා කරලා අවස්ථාව දෙන්න අපිට යන්න. අපනේ නෑ. ව්‍යාපාරිකයෝ කරන ඔන්ලයින් බිස්නස් එක නතර වෙලා. අද රටේ නීති අවභාවිතා කරලා මුළු සමාජ මාධ්‍යම තහනම් කරලා. කොහොමද රටක් යන්නේ මෙහෙම? පත්තේ ඔබතුමාටත් ඉන්නව නේද? බිරිඳක් දූදරුවන් ඉන්නව නේද? ඒ අය ගැන හිතලා කරුණා කරලා අපිට නිදහස් චතුරස්‍රයට ගිහිල්ලා අපේ ජාතියේ පියා සමරන්න. මේ නිදහස්තුමා පැත්තරණි සමරුම. මොකද්ද? එහෙම ගෑස් පොලිමට යන්න දෙන්නේ නැතුව, ඩීසල් පොලිමට යන්න දෙන්නේ නැතුව මේ හදිසි නීතිය අවභාවිතා කරලා ජනතාව පීඩාවට පත් කරනවා. අපි ජනතා නියෝජිතව හැටියට ජනතාවට ආදරය කරන, ජනතාව වෙනුවෙන් අනාගතයේ කැපකිරීම කරන ජනතා නියෝජිත හැටියට මෙතෙන් ඇවිල්ලා තියෙනවා ජනතාවගේ හඬ අවදි කරන්න, අපට මේකට උදව් කරන්න කියලා. අපි මේ ඉන්න නීති ආරක්ෂා කරන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, උදාහුදා නිලධාරීන්, මේ සියලු දෙනාගෙන් මා පිළිලා සිටිනවා යථාර්ථයේ තේරුම් ගන්න. ඔයගොල්ලන්ගේ තුවක්කු අනිත් පැත්තට හරවන්න. ඔයගොල්ලෝ අපේ පැත්තට තුවක්කු හරවන්න එපා. ජය වේවා.
මෙල කිසිම රාජකාරියක් නැහැ. ඔබතුමන්ලා කරන්නේ අවනීතිය රකින්න එක. නෑ. අපි කිසිම හානියක් කරන්න කිසිම දේපල හානියක් නෑ රාජ්‍ය දේපල හානියක් නෑ පුද්ගලික දේපල හානියක් නෑ අපි යන්නේ නිදහස් චතුරස්‍රයට ඒක සාමකාමීව අපි සෙනඟ පිරිවරගෙන මිල නෑ අපේ උත්තරීතර ගෞරවය තියෙනවා හැබැයි ඔබතුමන්ලා කෙරෙහි අපේ තියෙන ගෞරවය කෙලසන්න එපා ඒක නැති කරගන්න එපා එහෙම වැරදි ඔබතුමන්ලා මහජන ආරක්ෂා පනත ක්‍රියාත්මක කරන්න මේ වැරදි විදියට මේක ව්‍යවස්ථා විරෝධී මේක අපේ මූලික ඓතිහාසික මුල්ලඟණී කිරීම පොඩ්ඩක් හිතන්න අර පෝලිං වල ඉන්න ජනතාව ගැන අර කිරිගැටි දරුවන් ගැන හිතන්න අද කිරිපිටි ටික නැ අද ගෑස් ටික නැ අද තෙල් ටික නැ ඇයි ඔබතුමන්ලා මේ වගේ ආණ්ඩුවක් රකින්න මෙහෙම කටයුතු කරන්නේ එහෙම කරන්න එපා නේද හරිතුමා එහෙම කරන්න එපා අපිට තියෙන තමුන්නාසලා කරේ ලොකු ගෞරවය ඒ ගෞරවය නැති කරගන්න එපා ජනතාව ආරක්ෂාව ගන්න අපිට තියෙන විශේෂ වරප්‍රසාදයක් රටේ ඉහළම නීති තන්ත්‍රණ පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ගමන වැළැක්වීම අවුරුදු 5ක් දඬුවම් ලැබිය හැකි වරදක් ඒ වගේම ඔබතුමාලා දැන් මේ කරන්නේ ව්‍යවස්ථා උල්ලංඝනයක් ඒක නිසා ඔය නීති පනවන්න පුළුවන් අන්න එන්න පුළුවන් නමුත් මතක තියාගන්න අවසානයේ වන්දි ගෙවන්නේ කවදා හරි දවසක ඔබතුමාලා වගේ පහළ නිලධාරීන් විසින් ඇමරිකාවට පැනලා යන්න ඉන්න නන්දසේන නෙවෙයි ඒක මතක තියාගන්න ඒක මතක තියාගෙන වැඩ කරන්න මතක තියාගන්න මේක ආජිය ත්‍රස්තවාදය මේ රාජ්‍ය ත්‍රස්තවාදය නෙවෙයි අපි දෙලයි පොලිසිය මනසක අපි අපි කියන්නේ අපිට දන්නවා පොලිසිය අර ලොක්කෝ එකනේ තේරෙන කිලෝ මෙතන ඉන්නයි කිසි කෙනෙක් සම්බන්ධයෙන් මෙච්චර මහා ලොකු ආරක්ෂාවක් බුද්ධියංශයක් තියෙනවා කියන අය අද මේ වෙනකන් කිසිම සොයාබැලීමක් කළා නැහැ. ඒ වගේම ඊයේ ගෙනාවා ඉන්දියන් හමුදා ලංකාවට ගොඩ බැස්සයි කියලා Facebook වාර්තාව. ඒක පදනම් කරගෙන තමයි ඊයේ රෑ මේ Facebook ඒ වගේම WhatsApp ඇතුළු අන්තර්ජාලය අවහිර කරන්නේ. නිසා මේ අය මේ සැබෑ ක්‍රියාකාරිකයන් කවුද කියලා අඳුරාගෙන අධිකරණයට ගියේ නැත්නම් අපිට හිතෙනවා මේක අර කූඹියෝ ටෙලි නාට්‍ය වගේ වංචාවක් කරගෙන යන්නේ කියලා. නිසා බොහොම පැහැදිලිව ජනාධිපතිට කියනවා අගමැතිට කියනවා මුදල් ඇමතිට කියනවා ඔය පරණ නයි පෙන්නලා කැලණිය කරපු නාටක වලින් මේ රටේ ජනතාව නවත්තන්න බෑ. අතනින් මෙතනින් ඩීසල් නැවක් දෙකක් අරගෙන මේ රටේ ආර්ථික අර්බුදය විසඳන්නත් බෑ. ඒ නිසා ලබන පස්වෙන්ද පාර්ලිමේන්තුව රැස් වුණාම විශේෂයෙන්ම මේ හදිසි නීතිය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රගතිශීලී සියලු දෙනාටම එකතු වෙන්නයි කියලා අපි කියනවා. ඒ වගේම රටේ මූලික අයිතිවාසිකම් කඩ කරලා හදිසි නීතිය ඇඳිරි නීතිය පනවල ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරමු. සියලුම නිලධාරීන්ට අපි තා කරුණාවෙන් කියනවා මේවට කිතිනක හෝ ඔබට වන්දි ගෙවන්න වෙන්නේ ඔබටයි. මොකද මේ ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල මේ රටින් පලා යනවා මේ ජනතාවගේ විරෝධතාවය මත. එදාට මේවා ක්‍රියාත්මක කරන්න වැඩ කරපු ඔබ සියලු දෙනාටයි වග කියන්න වෙන්නේ. ඒ නිසා ඊළඟ පාර්ලිමේන්තු සැසිය පස්වෙන්ද ආරම්භ වුණාම මේ
හරි නීතියත් ඒ වගේම මේ රාජපක්ෂ පාලනයත් අපි පරාජය කරන්න කටයුතු කරනවා. ඒ වගේම මතක තියාගන්න අද හදිසි නීතිය දාලා ජනතාව නැවැත්තුවත් හෙට ජනතාවට මේ සඳහා ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. හෙට නැවැත්තුවත් අනිත් අතට ඇවිල්ලා මේ රටේ ජනතාවට තමන්ගේ විරෝධය පළ කරන්න කියලා අපි කියනවා. රාජපක්ෂ පවුල රටින් පන්නනකම් ඒ වගේම රටෙන් හොරාකත්ගත් ධනය රටට නැවත උරුම කරගන්නකම් මේ අරගලේ අපි ගෙනියනවා. අද ඇත්තටම බැරිකේඩ් දාගෙන මිනිස්සු දාගෙන හිර වෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි රාජපක්ෂලයි. මේ රටේ ජනතාව අද ඉන්නේ නිදහසේ. ඒ නිදහස් ජනතාවට නිදහස භුක්ති විඳින්න ඉඩ දෙන්න කියලා රාජ්‍ය සේවයේ සියලුම දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා. ඇත්තට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පවුල ආරක්ෂා කරන්න රාජපක්ෂලා අද මර්ධන නීති දාලා හදිසි නීති දාලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරන්න උත්සාහ දරුවා. අපි ගෝඨාගේ නීතිය කැඩුවා. අපි අභියෝග කරනවා ගෝඨාට පුළුවන් නම් අපි වත්තරංගුවට ගන්න කියලා. අපි කියනවා ගෝඨාට එහෙම කොන්දක් නැහැ. ගෝඨාට කොන්දක් නැහැ. කොන්දක් නැති ඉඳ තමයි අද හදිසි නීතිය දාලා මර්ධනය කරලා ජනතාව යටපත් කරන්න හදන්නේ. අද සමාජ මාධ්‍ය තහනම් කරලා තියෙනවා. ඇයි ගෝඨා බය වෙලා ඉන්නේ? ගෝඨා දැන් මිරියානෙත් නැහැ. ඒත් නැහැ කියලා ඥානකගේ අනුරාධපුරේ ගෙදර තමයි ගෝඨා දැන් නැවතිලා ඉන්නේ. ඒ හින්දා අපි කියනවා එතනීත වෙනකොට අපි අනුරාධපුරේ ඥානකගේ ගෙදරටත් එනවා. ඒ ඇවිල්ලා මේ සටන ගෝඨා එළවනකන් රාජපක්ෂලා එළවනකන් අපි මේක නවත්තන්නේ නැහැ කියන එක අද ඩීඑස්ලා නායක මහත්තයාගේ පිළිරුව ඉස්සරහ අපි දියුරුම් දෙනවායි කියන එක අපි මතක් කරනවා. ජය වේවා. ගෝඨාභය වැඩ බැරි නම් වැඩ බැරි නම් තමුන්නාසල ආරක්ෂා කරන්න ඕන මහජන ආරක්ෂක බලත එහෙම නැතුව ගෝඨාභය රාජපක්ෂ එහෙම නැත්නම් රාජපක්ෂ ආරක්ෂා බලත නෙමෙයි ආරක්ෂා කරන්න ඕන කියන එක හොඳට මහජන ආරක්ෂක බලත ඒක කපල රාජපක්ෂ ආරක්ෂා බලත කියලා දාගෙන ගෝ ගෝ ද නිවුස් රිපෝටර් වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.